හැමටම අයිබෝන් කියලා පතනවා. ඒවගේම තමයි අද අපි අලුත් පීවරක් ගත්තා. මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක YouTube බරහා උත්සවශීෂත්ව වැඩසටහන ක්‍රියාත්මක කරන්න ආදරණීය දරුවන්ට, ඒවගේම දෙමාපියන්ට, දෙමාපියන් මගින් දරුවන්ට මේක යොමු කරන්න පුළුවන් එකතු වෙන අපිත් එක්ක. ඉතින් අපි මේකින් පහේ ශිෂ්‍යත්වය සඳහා වගේම හතර වසර ඇවිල්ල ඉන්න ආදරණීය දරුවන්ට තුන වසරත් අපි එකතු කර ගන්නවා ඉදිරියේදී. ඉතින් මේගොල්ලන්ට අධ්‍යාපන මට්ටම ඉහළනම් වන්න උපරිමයෙන් කැප වෙනවා. ඉතින් බලමු මේක ගැටලුවක් එකක් කරගෙන. පහත දැක්වෙන කොටුවේ ඇති දෙයට සම්බන්ධයක් ඇති පින්තූරය ඇතුළත් වර්ණය තෝරන්න. පළවෙනි එක තමයි වර්ණය කියන්නේ පිළිතුර. ඒකට සමාන වචනයක් තමයි පිළිතුර කියන එක. වරද්ද ගන්න එපා ඒක. මේ කොටුව ඇතුළේ තියෙනවා අඹ, ඒ වගේම මිදි, කෙසෙල්. මේ සියල්ලම පළතුරු. අපිට පේනවා අංක එකෙන් පෙන්නවා කැරට්, දෙවෙනි එකෙන් පෙන්නවා වට්ටක්කා, තුන්වෙනි එකෙන් රඹුටම් පෙන්නවා. මේ සියලුම දේවල් පළතුරු වෙලා තියෙනකොට, කොටුව ඇතුළේ තියෙන පළතුරු වෙනකොට අපිට පිට පෙන්නවා ආහාරයට ගන්නවත්. ආහාරයට ගන්නවා කියන්නේ විතර ලිපේ උයලා කනවා. ඒක තමයි එකක් කැරට් වට්ටක්කා. හැබැයි රඹුටන් අපි එහෙම උයලා කන්නේ නැහැ. ඒ නිසා අපිට ඒක පිළිතුර කියලා හදා ගන්න පුළුවන්. පිළිතුර නිවැරදි පිළිතුර එහෙනම් අපිට ගන්න වෙන්නේ මේ රඹුටන් කියන එක. මේ රඹුටන් කියන එක කියන්නේ තුන්වෙනි පිළිතුර. ඊළඟ එක දෙක මුලින් දැක්වෙන පින්තූරයට වඩාත් ගැලපෙන පිළිතුර සහිත වර්ණය. ඒකෙත් වර්ණය කියන එකේ දුවේ දිනවා. වර්ණය කියන්නේ පිළිතුර. පින්තූරේ නම් තියෙන්නේ දත්මදින ෆොටෝ එකක්. ඉතින් මේකෙදී එක මේ විදිහටත්, දෙක මේ විදිහටත්, තුන මේ විදිහටත් දීලා තියෙනවා. අපිට බලන්න පුළුවන් මේකේ පින්තූර පිළිතුරු තුනක් දීලා තියෙනවා. ඒ තුනෙන් පළවෙනි එක උදෑසන පිරිසිදු වේගවත්. මේ තුන, මේ තුනේදී උදෑසන තමයි කරන්නේ. හැබැයි අපි දන්නේ මෙතන උදෑසනද රෑද කොයි වෙලාවෙද කරන්නේ කියලා. මේවා පිරිසිදු වෙන්න තමයි මේ කරන්නේ. ඒ වගේම වේගවත්. වේගවත්ද නැද්ද කියන අපි හරියටම කියන්න බෑ. නමුත් අපි ඒක පිළිතුර එහෙමම තියලා දෙවෙනි පිළිතුරට එනවා. යහපොරොත්තක්. ඔව්. පිරිසිදු දෙයක්. කියන්නේ පිරිසිදු වෙන කරන දෙයක්. ඔව්. දිනපතා කරන දෙයක්. එහෙනම් අපිට මේ පිළිතුර ගන්න පුළුවන්. නමුත් අපි තුන්වෙනි පිළිතුරත් බලන්න ඕනේ. ඒ තමයි නින්දර පෙර කරන දෙයක්, ආහාරයට පෙර කරන දෙයක්. අන්න ඒ වෙනකොට ඔයාලට මතක් වෙනවා, ආහාරයට පෙර කරන දෙයක්ද මේක, ආහාරයට පසු කරන දෙයක්ද? ඔව්, අපි ආහාරයට පසු තමයි මේක සිද්ධ කරන්නේ. ඒ නිසා අපිට තුන්වෙනි උත්තරේ ගන්න බෑ. පිළිතුර තමයි දෙවෙනි උත්තරේ. සමාවෙන්න. පිළිතුර තමයි දෙවෙනි දෙවෙනි එක. ඉතින් පොඩ්ඩම ඒ වගේ අපට තියෙන්නේ. හරි. මේක අනිවාර්යෙන් ඉස්සර නම් ආවේ ඉදිරිපසින් පෙනෙන පෙනුම, පැත්තෙන් පෙනුම පේන විදිහ, ඉහලින් පේන විදිහ. නමුත් මේ නව නිර්දේශයට අනුව මේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඔයාලට පේනවා මේකේ තියෙනවන් රයිස් කුකර් එකක් වගේ. හොඳට බලන්න, එක සිලින්ඩරයක්. උඩ තියෙන ගානමයි යටත් තියෙන්නේ. එහෙනම් අපිට මේකේ පේනවා මේ අල්ලන කෑල්ල ගාව කොටස් දෙකක් පේන්න පුළුවන්. මොකද උඩ අල්ලන කෑල්ලට වඩා යට කෑල්ල ටිකක් ලොකුයි කියලා අපිට පේනවා. ඒ වගේම අඩු දෙකක් පේන්න ඕනේ. අඩු දෙකක් පේන්නේ නැති එක කෙලින්ම අයින් කරන්න පුළුවන්. ඒ තමයි දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ අයින් කරලා බලපුවහම පළවෙනි එක සහ තුන්වෙනි එක ඉතුරු වෙනවා. පළවෙනි එකේදී අපිට බලා ගන්න පුළුවන් ඒක ටිකක් හරි වගේ. නමුත් අපි තුන්වෙනි එකටත් යනවා. තුන්වෙනි එකට ගියාට පස්සේ පේනවා අවසාන රවුමක් වැඩිපුර තියෙනවා. එහෙම තියෙන විදිහක් නැහැ. මොකද මේක සිලින්ඩර ආකාරව ඍජුව තියෙන්නේ. ඒ නිසා ඍජුව කියන්නේ කෙලින්. ඒ නිසා මේක උත්තරේ විදිහට ගන්න පුළුවන් අපිට පළවෙනි පිළිතුර. හතර. ගොවිපලක සිටින එළුවන් ගණන හා තාරාවන් ගණන 17 කි. ඔවුන්ගේ පාද ගණනෙහි එකතුව 48 කි.
එසේ නම් ගොවිපලේ සිටින තාරාවුන්හා එළුවන් කරන නිවැරදිව දක්වන පිළිතුරුකුමක්ද. අපි ගණන් ටික හදලා බලමු ඉස්සරලා. ඔන්න තාරාවගේ කකුල් දෙකයි එළුවෙක්ගේ කකුල් හතරයි. එක තාරාව 11යි එළුව 7යි. දෙක එළුවන් 7යි තාරාවන් 10යි. තුන තාරාව 10යි එළුව 7යි. නිකන් අපිට පේනවා දෙවෙනි උත්තරේ සහ තුන්වෙනි උත්තරේ නිකන් සමාන ගතියක්. දෙකම අනිත් පැත්තට දාලා තියෙනවා වගේ බලමු. ඉන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඔන්න තාරාව 11කගේ කකුල් තියෙනවා 22ක්. ඒ වගේම එළුව 7 දෙනෙක්ගේ කකුල් තියෙනවා 8ක්. මේ දෙක එකට එකතු කරපුවාම උත්තර එනවා 50ක්. එහෙනම් අපිට දීලා තිනවා එකතුව 48ක කියලා. එහෙනම් ඔවුන්ගේ පාද ගණනෙහි එකතුව 48ක කියලා. එහෙනම් මේ උත්තරේ ගන්න බැහැ. ඒක අපි සම්පූර්ණයෙන්ම අයින් කරලා දාමු. එහෙනම් දෙවෙනි එකට ගියොත් තාය එළුව 7 දෙනයි. ඒ කියන්නේ කකුල් 28යි. තාරාව 10 දෙනයි. කකුල් 20යි. දෙකම එකතු කරපුවාම 48ක් එනවා. නමුත් අපි එතනින් නවතින්නේ නැහැ. මොකද අපිට තුන්වෙනි උත්තරය දීලා තියෙනවා. තුන්වෙනි එකත් නිවැරදිතාවය පරීක්ෂා කරලා බලන්න. තුන්වෙනි එක තාරව 10කගේ කකුල් 20යි. එළුව 7කගේ කකුල් 28යි. ඒ උත්තරේ ගත්තත් අපිට එනවා 20. 48ක්. එහෙනම් මේ දෙකේ සමානයි. මොකද්ද මේ දෙකේ වෙනස? අපි ආයෙත් ගාන කියවනවා. ගොවිපලක සිටින එළුවන් ගණන හා තාරාවන් ගණන 17කි. ඔවුන්ගේ පාද ගණනෙහි එකතුව 48කි. එසේනම් ගොවිපලේ සිටින තාරාවුන් හා එළුවන් ගණන නිවැරදිව දැක්වෙන පිළිතුරු කුමක්ද? අපෙන් අහන්නේ තාරාවුන් සහ එළුවන්. මේ අහන්නේ තාරාවුන් සහ එළුවන් කියන. එතකොට අපිට එළුවයි තාරාවෝයි આવොත් හරියන්නේ නැහැ. එහෙනම් දෙවෙනි උත්තරේ තියෙන්නේ එළුවයි තාරාවෝයි. අපේ අහන්නේ තාරාවෝයි එළුවයි. එහෙනම් තාරාවුන් සහ එළවුන් ගණන එළුවන් ගණන තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි. අපි තෝරගන්න පුළුවන් මෙන්න මේ තුන්වෙනි පිළිතුර. පහ. මේක නම් ලේසි ප්‍රශ්නයක්. මෙහි දැක්වෙන ටොෆි බෝතලයේ ඇති ටොෆි ගණන 228ක් වේ. මෙවැනි බෝතල් 6ක් ඇති ටොෆි ප්‍රමාණය කොපමණද? එහෙනම් අපිට බලන්න පුළුවන් මේක හදන්න එච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ. මේ තියෙන මෙන්න මේ වගේ ටොෆි බෝතලයක් 220ට 6 පාරක් එකතු කරනවට වඩා ලේසි. මෙන්න මේ වගේ 228 ගුණ කරන්න 6. ඒ ගුණ කරපුවාම පිළිතුර එනවා 1368ක්. මේ වෙලාවදී 1000 කියලා පාවිච්චි කරන්න එපා. 1000 කියලා පාවිච්චි කරන 1368ක්. එහෙනම් අදට නවතිනවා. තවත් දවසක අපි හම්බ වෙමු. ඉක්මනින්ම හැමෝටම ඉක්මන් සෝය ප්‍රාර්ථනා කරනවා අපේ රටේ සියලුම දෙනාට. එහෙනම් අයිබෝවන්.